මම පහුගිය අවුරුද්දේ ගියා මත්ද්‍රව්‍ය වලට පැමිණෙච්ච තරුණ දරුවන් පමණක් නෙවෙයි පාසල් සිසුන් පමණක් නෙවෙයි පුනරුත්ථාපනය කරන කඳ වෘත්තිකයකට සමහරට මේ දරුවොත් මේ වැඩසටහන් කරන අය සමහර විට ගිහින් ඇති පාසල් සිසුන් මත්ද්‍රව්‍ය වලට පැමිණෙච්ච ඒ කඳුර වල සිටින හරිම පුදුම සහගතයි මම මේ දරුව දිහා බලලා ජනාධිපති කෙනෙක් විදියට නෙවෙයි තාත්තා කෙනෙක් විදියට මට හරිම හිතේ වේදනාවක් ඇති වුණා ඔබ දන්නවා දරුවනේ මම සෞඛ්‍ය අමාත්‍යවරයා කාලෙත් ඊට පෙරත් මේ තනතුරටපත් වුණාට පසුවත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුළුල් මර්ධනය සහ පාලනයේ නිවාරණය පිළිබඳව ජාතික වැඩසටහන් ගෙනියනවා මම මේ වැඩසටහන ජනාධිපති ධුරයට පත් වෙලා පටන් ගත්තට පස්සේ මත්ද්‍රව්‍ය වලට විරුද්ධව මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඒකට දුන්න උත්තරය තමයි ඔවුන් අසීමිත ලාභයක් ලබන නිසා ප්‍රචාරය කරන්න මේ සඳහා දරුවන් සහ වැඩිහිටියන් එකතු කරගන්න නොමිලේ දෙන්න පටන් ගත්තා මුලින්ම රට පුරා අපි ආණ්ඩුව ආරම්භ කරමු මත්ද්‍රව්‍ය මර්ධන ව්‍යාපාරයට උත්තර දීමට මේ ජාවාරම් කරුව පටන් ගත්තේ ඉස්සෙල්ලම නොමිලේදී මේ තත්ත්වය අපේ රටේ විතරක් නෙවෙයි ඔබ දකිනවා ලෝකේ සමහර ආණ්ඩු පෙරළන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ඒ වගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරීන් තෝණී ඉතර සමහර රටවල් ලෝකේ ආණ්ඩු හදනවා අපි රටක් විදිහට අපේ රටේ මේ ප්‍රශ්නේදී මූලික වශයෙන් තියෙන්නට ඕන දරුවනේ ඔබ මේ ගන්නා වෙහෙස උත්සාහය කැපවීමත් සමග අවශ්‍ය නායකත්වය ඔබ විසින් දිය යුතු වෙනවා ඔබේ ආදර්ශය ඔබ විසින් දිය යුතු වෙනවා ආදර්ශය දීමේදී මුලින්ම නිවසේ වැනි ප්‍රශ්නයක් තිබෙනවා නම් අම්මා තාත්තා හෝ වැඩිහිටි සහෝදරයින් එයට මූලික වශයෙන් පිළිමයක් යොදා ගැනීම කතා බහ කරලා සාකච්ඡා කරලා අඬලා වැඳලා ඒක ආදරයෙන් කතා කරලා කරගන්න ඕන දෙයක්. ඒ වගේම ඔබ සමාජයට ඉතාමත් හොඳ පණිවිඩ කරුවෙක්. යහපත් සමාජයක් ගොඩනගන්න පාසල් සිසුවා තරම් පණිවිඩ කරුවෙක් ශක්තිමත් මාධ්‍යයක් අපි දකින්නේ නැහැ. ගෙදරට පණිවිඩය සමාජයට පණිවිඩය ඉන් එහා ගිය මුළු සමාජ ස්තරයේ විවිධ ශේෂ්ත්‍රවලට ඔබට කන් දෙනවා. දරුවන්ට රටක් කන් දෙනවා. උගතුන්ට රට කන් දෙනවා. බුද්ධිමතුන්ට රට කන් දෙනවා. බහුශ්‍රදීන්ට රට කන් දෙනවා. බොහෝ වෙලාවට දේශපාලකින්ට කන් දෙන්නේ නැහැ. නමුත් දරුවන්ට ආදරය කරන සමාජය දරුවාගේ හඬට හුඟක් ප්‍රිය කරනවා. දරුවාගේ හඬ ඉතාමත් මිහිරි හඬක්. ඔබ අහලා ඇති ලෝකේ සතුන් මෙතකයි කියා සංඛ්‍යාත්මකව කියන්න පුළුවන් කමක් නැහැ. ඒ සතුන් අතරින් මිහිරිම හඬ දරුවාගේ හඬයි කියන එක ඔබ අහලා ඇති. ඒ මිහිරි හඬ දරුවන්ගේ හෘද සාක්ෂිය තුල දරුවන්ගේ පපුවේ දරුවන්ගේ හිත්වල වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව කුහකකම නැති ඉතාමත්ම පිබිදුණු ප්‍රබුද්ධ මනසක් තියෙන දරුවන්ට ඒ වගේම තමයි සැබෑ උගතුන්ට සහ බුද්ධිමතුන්ටත් සමාජයේ විවිධ ශේෂ්ත්‍ර මුල් කරගත් දැනුමෙන් පරිපූර්ණ වූ බෞද්ධයන් සහ පඬිවරුන්ටත් සමාජයේ සලකන්නේ ඒ ඔවුන්ගේ දැනුම අවබෝධය සහ අත්දැකීම් තුළ පරිණතභාවය තුළ ඔවුන් පැහැදිලිවම සත්‍යදේ නිවැරදිදේ කතා කරන නිසා. ඒ නිසා දරුවාට තිබෙන මනස ඇතැම් වෙලාවට දාර්ශනිකයින්ට තිබෙන මනසක් වෙනවා. දරුවා දකින ලෝකය යහපත් ලෝකය. ඒ සඳහා අපි හැඩගැසී තියෙනවා, පෙළ ගැසී තියෙනවා. අපේ රටේ දරුවෝ මම දකින්නේ ඉතාමත් පින්වන්ත දරු පිරිසක්. අපි ජාතියේ දරුවන් විදියට මේ රටේ සෑම දරුවෙක්ම අපි රකින්න ඕනේ ආරක්ෂා කරන්න ඕනේ මේ
ලෝක ළමා දිනේ දරුවන්ගේ දිනේ මෙවැනි වැඩසටහන අද සංවිධානය කිරීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. මම ජනාධිපති ලේකම් කාර්යාලයේ මද්රව්‍ය වැඩසටහනට වගේම විශේෂ ඒකකයක් දරුවන් සඳහා ආරම්භ කළා දින ඔබ දන්නා ඉතින් දරුවන් රකිමු කියන ජාතික වැඩසටහන මද්රව්‍ය පමණක් නෙවෙයි අනිකුත් විවිධ අංශ විවිධ ශේෂ්ත්‍ර මුල් කරගෙන දරුවන් සඳහා දරුවන්ගේ ආරක්ෂාව දරුවන්ගේ අනාගතය අධ්‍යාපනයේදී වෙන ගැටලු ඔවුන් මුහුණ දෙන විවිධ කායික සහ මානසික ප්‍රශ්න මේ සියලු දේවල් වලදී අපි අධ්‍යාපනඥයින් ඒ වගේම වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ප්‍රවීණයින් මේ සියලු අංශවල උපදේශකින් සමග ඒ කටයුතු කරන්නේ